දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය ගත්තොත් පෙරදිනවලට සාපේක්ෂව අඩුවීමක් තමයි තියෙන්නේ. නමුත් කෙසේ නමුත් උතුරු නැගෙනහිර ඌව වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍යයෙන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි තියෙන්නේ. එතකොට මේ තත්ත්ව යටතේ තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, තිරුකුණාමලේ වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ඇතිවීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව සබරගමු, මධ්‍යම, කළුතර, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයන් තිබීමේ හැකියාවන් තියෙනවා. කංකසන්තුරේ ඉඳන් මුලතිව් හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තීරවල, ගැඹුරු සහ නොගැඹුරු මුහුත්තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කංකසන්තුරේ ඉඳන් මන්නාරම හරහා මීගමු දක්වාම තියෙන වෙරළබඩ තීරවල සුළඟ වේගය 60 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මෙම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ඉදිරි දින කීපෙත් පවතිනවා. හැබැයි 4-5-6 වගේ දිනයන් වල මේ තියෙන වැසි තත්ත්වය නැවත වරක් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා.